ආයිබෝවන් සුබ දවසක්. අද අපි රත්නපුරේ ඉන්න දෙවැනි දවස. දැන් තමයි ඇහැරුනේ. හැමදාම ඉතින් පහට නැගිටින නිසා අද පොඩ්ඩක් පරක් වෙලා නැගිට්ටා. අට විතර වුණා නැගිටිනකොට. මම නැගිටිනකොට නීෂා නැගිටලා ගිහිල්ලා තේවත්තට. තේවත්තට කියන්නේ තේ කෑල්ලට. එයා ඉන්නවන්න අර පැත්තේ. අපි යන් ඒ පැත්තට. මාර් සීතලක් තියෙන්නේ කියලා වැඩක් නැහැ. පට්ටම සීතලක් තියෙන්නේ. සෙමත් පොඩ්ඩක් ඇවිස්සිලා. එහෙම තමයි යන්නේ. උදේ පාන්දරම තේවත්තේ මාර හුලඟක් තියෙන්නේ. මාරම ක්ලයිමේට් එකක් තියෙනවා. හලෝ. නැත්තම් බෑ. උදේ පාන්දර ආව නැත්තම් අවුවත් එක්ක වැඩේ කරන්න අමාරුයිනේ. ඒක නිසා මේ උදේ පාන්දර වැඩ. ඉන්න තමයි ඉතින් ගමේ ආව. සාමාන්‍යයෙන් අපේ මේක තේ කඩන්න මේ කට්ටිය එනවා. කට්ටිය ආවත් අපි දැනගෙන ඉන්න ඕනේ තේ කඩන විදිය. නීෂට නම් ඉතින් ඕක ප්‍රශ්නයක් නැහැ. පොඩි කාලේ ඉඳන්ම තේ කඩනවනේ. කොහොම වුණත් මේ අපේ වැඩ අපිම කරන්න ඉගෙන ගන්නවා. එතකොට තමයි වැඩේ ඕනම දේල් ලේසි වෙන්නේ. ඉර පායගෙන එනවා. ප්‍රශ්න නැහැ පොඩ්ඩක්වත්. අවුව තියෙන තැනකට වෙලා ඉන්න ආසයි. එච්චරට සීතලයි. මෙන්න මෙතන තියෙනවා කිතුල් ගහ. ඉස්සර ඕකේ අපි හකුරු හැදුවා නේ. ඔව්. දැයි ගහම ඇරිලා. ඒක සරු නෑ ඉතින් තෙලිජ්ජ ගන්න බෑ ඒක. හකුරු හදන ගමන් ඉතින් රා කට්ටකුත් බොන්න පුළුවන්. බීලත් තියෙනවා. මේ තියෙන්නේ මේ සිල්ල ටික් සදනේ. මේ තියෙන්නේ මේ දළු. මේ දළුවෙන් තමයි සිල්ල ටිප්ස් හදන්නේ අපි. මේ තියෙන මෙන්න මෙතන තියෙන මේ චූටි තිරේ. මෙන්න මේක ගඩලා තමයි. මෙන්න මේක කඩලා මද පවනේ මේරලා තමයි සිල්ල ටිප්ස් හදන්නේ. රට හැම යවන්නේ පිටරට හැම. මම එක්ස්පෝට් කරන්න යවට යවන්නේ. එහෙම හදන සිල්ල ටිප්. ෆැක්ටරි වලට අරගෙන ෆැක්ටරි වලින් තමයි ඒවා මේ හද යවන්නේ ඊට පස්සේ. ඉතින් මේ ඔය සිල්වර් ටිප්ස් වලින් ලංකාවට ලොකු ආදායමක් ලැබෙනවා. ගොඩක් අය ඕක දන්නේ නැහැ. සිල්වර් ටිප්ස් රට යවනවා. ඒක ලංකාවේ ලෝකල් මාකට් එකට නම් ගොඩක් අඩුයි වැටෙනවා නේ. ඔව් ලෝකල් මාකට් එකට වැටෙන්නේම නැති තරම්. ලෝකල් මාකට් එකට එන්නේ නැහැ. ඒක තමයි බෙස්ට් ක්වොලිටි එක මේ තේවල තියෙන. ගොඩක් අය ඉතින් තේ ගිහිල්ලා කඩේට ගිහිල්ලා තේ කොළ පැකට් එක අරගෙන එනවා. ටක් ගාලා ඒක දානවා. ඒක තනිකරම තියෙන ඩයි එක. ඕගොල්ලෝ මම කියනවට නිකන් මේ ඔය තේ කොළ පැකට් එක අරගෙන තේ කොළ දැම්මට පස්සේ මේ මොකක්ද ඒකට කියන්නේ? ඔව් වතුර ටිකක් දාලා හොදලා බලන්නකො කොච්චර ඩයි එකක් යනවද කියලා. සම්පූර්ණයෙන්ම ඩයි එක තියෙන ඉතින් අපි බොන්නේ ඕවා තමයි. අපේ රටේ හොඳ දේවල් පිට රටවල් වලට යවලා පිට රටවල් වල ඉන්න මිනිස්සු ඒව භුක්ති විඳිනවා. අපි හරි නැති කුඩ අපි භුක්ති විඳින්නේ. ඔන්න ඕක තමයි ඉතින් අපේ රටේ තියෙන සමහර දේවල් ඉතින්. නීෂා සිල්වර් ටිප්ස් බීලා තමයි සුදු වෙලා තියෙන්නේ. සුදු වෙනවා ලස්සන වෙනවා. මේක හරි හැමතෙ හොඳයි. ගොඩක් හොඳයි හැමතෙ. පෝෂණය ගේනවා. උදේ පාන්දර ඉතින් මේ වගේ තේවත්තක් මැද්දට එන්න තියෙනවා කියන්නේ ආයි සුපිරි ඈ. මං වැඩේ යනවා. මට වැඩේ ඉවර කරගන්න ඕන නිසා මේ කොහේ හරි එක්කන් යන්න ඕන නිසා
Oh, mata mai ting. Gedar ini dawasa tapi udah baru rutinnya kayak gimana? Marah ulang kali ini nara peting, an nara peting pena mami. Kandu tiga itu ntar pena mah. Kuno dia pahu. Sri Sri Badastane pihita itu bener. Kandu itu allah bukan. Kuno dia pahu. Oke, karena titihasa kata waktu ya no. Jana prawa dina mah Buddha Hamduru Lanka bete beda makar pu awas tahu Mulim mah tamangi Sri Padastani pihituan atau orang katte kuno dia pahu aja lah. Ini dapat. Oh, balua, balua mah kuno dia pahu tamai to orang kan tienne. Budura jana nohan se tamangi Sri Padas pat me pihituan. Iting, ini dapat se komari Budhu Hamduru etan ta beda mana kota? Etana me garandi aja malah kunak ne. Garandi aja malah kunak te bilat iya no. Kayak kata aja no, garandi aja kino, katu segi kino. Tapi dana hari itu mau kat dekil. Hanya deh meeting. Jangan prawa di pepetan ini deh valne. Oh itu mehemai. Atta wenat puluang, boru wenat puluang. Iko homo unat. Ini viswasaya na deh wenat turuma. Jangan tahu lagi hitolat iya nawa. Tapi kan deh pena itu ente. Itu passe girahote pena. Girahote kian net Sri Padastane. Bayan samana lagi kian girahote itu. Bayan samana lagi kian girahote itu kila kian nawa. Oh komatika. Sri Padastane kand, ikannya. Sri Pade awatnya tiennak selesa kandu. Itu ingetah kota. Ini kita pena warpet, tengen kita kita balan, na api anu ini pada kehapet ter. Api yang kehapet ter. Me, Ratnapura ini sungge, jiwi itu godak bandilat tienne. Me, sam Ratnapura itu. Orang gat tu dewi kene kene saman dewi otek. Tuh me api ini den saman dewi yangge. Ada biye. Me he minisu godak minisu. Bahuter ya. Saman Dewi opili bandar, loko wiswa saya aktif ya no, Saman Dewi yang ge elma belma, me sabar gam falat itu lah, godak bela, me godak dulu itu percelita bela tienna wa kini kita mau me peti minisungi me, ada hasil bela tien, jadi wiswa saya. Januari Palavendra me he inna janatab, me Saman Dewi anta puja abat iya lah tamai, tamangge hema beda kati utama patangan ne, tinggowa me. Atta wenat puluan, no wenat puluan. Komar ini jana pravada valta api garu karna wa. Api teva pilibandu vivechane akne hai. Api te jana pravada eva rakagena, eva israha tarangyane katamai api eva gakeem. Api te eva evidira karna wa. Samara kenetta kiyanna puluwa. Ne, uwa boru kiyala. Ka prashnayan ne. Tamanta vishwasai na. Eva adehu uwai kiyala. Jana pravada valta. Jana pravada vishwasa kara kiyala. Iti prashnayan ne. Iti api yang arpetata. Oh, mata mai teh kadal, teh dalu. Bunuh taran lesi nih, teh nishpad nih. Mereka hari amaru beda kiting me, taggalah me, teh tikat dalah sini tikat dalah bunuh wakai me, sunder beda nih me teh kak teh nishpad nih me, hari amaru beda. Apa yang orang dah bahasa kekang yang nang me, teh factory aja. Kriya karitnya bunuh wakai itu kira penan nih. Me hari teh factory hatra pahatnya nih. Pita tadi ya timang hitan, me jana tawa lagi, me api inna me pette jana tawa lagi, pradana ma ada yang marga tamai te wal te pasir kurundu tiya no, kebi tiya te, anitte ka me pette wala jana tawa, godak dure te swam poshitai, ikane, mama dana bi tiya te nam me pette ka tiya tawa shaven ne godak kela wala tamangge dini da ahara paribojane sanda hal tika kading gan no ne, wase tuna paha, kiane, kahat gedera ma kota gan no, mirisut godak ka inno keli miris. Ara miris kudu eh mami kodak kelar ada gejala manispadane kerjaan nggak dia. Ini tamat terus gam mirisut apik ogolan teh kaling apik kaling videos balan na apik me ratna pura tour kerja mami nih selagi gejala mati no gam miris. Tuh gam mirisut me
මේ පැත්තේ ජනතාව වවලමයි තියෙන්නේ. ඒවා ඒතකොට තමන්ගේ පරිභෝජනයට කොටසක් අරගෙන ඉතුරු කොටස වෙළඳාම සඳහා යොදව ගන්නවා. ඉතින් එහෙම තමයි මේ පැතිවල ජනතාව තමන්ගේ එදිනෙදා පරිභෝජන කටයුතු, ආහාර පරිභෝජන කටයුතු සිදු කරන්නේ. මේ ඉතින් අපේ එහෙම කොළඹ ඉතින් එහෙම කරන්න බෑනේ. අපිට හැමදේම ලුණු පොල් කට්ටි ඉඳලම අපි ගන්න ඕනේ. ඉතින් ඒ දැල් කොළඹ තියෙන සද්දෙයි අර සුගුවිලි ඒවා මේවා මොකුත් නෑ මෙහෙ. අපි ඉස්සර නම් ඉතින් මේ සති දෙකකට සැරයක්ම එනවා. මේ දවස් ටිකේ මට ඔෆිස් එකේ දවිච්ච වැඩත් එක්ක එන්න බැරි වුණා ගොඩ කාලෙක. නිසා නම් මාස හතරට දෙපාරක් විතර ආවා. අන්තිමටම ආවේ මම නම් අප්‍රේල් අවුරුදු නිවාඩුවට. අවුරුදු නිවාඩුවටත් ඇවිල්ලා හොඳ සෙල්ලම් ටිකක් දැම්මා අපි. ඒතර අපි මේ වීඩියෝ කරන්න ගත්තේ නැහැ ඉතින් වැඩ ආරෝ මේවත් එක්ක. දැන් ඉතින් හිතුව අපේ අද්දකින් ඔගලොත් එක්කත් බෙදා ගන්න එක හොඳයි කියලා. අවුව නම් ටිකක් එනවා. හැබැයි අවුවේ රස්නේ දැනෙන්නේ නැහැ අපිට මේ අර තියෙන සීතල කාල ගුණයත් එක්ක. හැබැයි මේ අප්‍රේල් මාසේ එනකොට නම් රස්නේ ටිකක් තිබුණා. අප්‍රේල් මයි වෙනකොට සුට්ටක් නේ අර පායනවනේ. ඒක නිසා මේ සීතල නැහැ. මේ දවස් ටිකේ දැන් ජූනි, ජූලි, අගෝස්තු විතර වෙනකොට ආපහු දෙසැම්බර් කිට්ට වෙනකොට තව හොඳට සීතලයි. දෙසැම්බර් දෙද්දි දැන් මේ වලි කුකුළු රෑනක් ගියා මගේ ළඟින්ම. ඔයා එද්දී කට්ටිය ගිහින් ඉවරයි. අනිත් එක මේ මෙහෙ ආවම බලන්න යන්න කරන්න නාන්න එහෙම තැන් ගොඩාක් තියෙනවා. අපිට මේ දවස් දෙකෙන් තුනෙන් ওই ටික කවර් කරගන්න බෑ. අපි පොඩ්ඩක් හිතුවා මේ අපේ පොඩි ප්ලෑන් එකක් තියෙනවා මේ තනිකරම මුළු රත්නපුරේම රත්නපුරේ දිස්ත්‍රික්කෙම ආවරණය වෙන විදිහට පොඩි ට්‍රැවල් වැඩ වගේයක් කරන්න. ඒ කියන්නේ බලන්න තියෙන ඒවා මොනවාද පෞරාණික දේවල් විශේෂ දේවල් මෙහෙ අනිත් එක සබරගමුව කිව්වම ගොඩක් සංස්කෘතියත් එක්ක බැඳිච්ච ගොඩාක් දේවල් තියෙනවා බලන්න. අපේ පුරාණ සංස්කෘතිය අපේ අවුරුදු 2500ක ඉතිහාසය තුල වෙච්චි දේවල් බලන්න තියෙනවා රත්නපුරේ ආවොත්. මේ නීසල පැත්තේ තියෙන ගඟවල් ඊට පස්සේ එතන පල්ලෙහැන් යන්නේ රත්ගඟ. රත්ගඟ තමයි කළුගඟ. කළුගඟ නිර්මාණයේදී දායක වෙන ප්‍රධානම අතු ගංගාව තමයි රත්ගඟ කියන්නේ. රත්ගඟට නම් හැදිච්ච විදිය රත්ගඟ කියලා දැම්මේයි වගේ දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් කියන්න මේ විස්තරත් හොයාගෙන අපි දවසක යන් මේ දේවලුත් බලන්න. ඊට පස්සේ තියෙනවා මෙතනින් ළඟටම ගියාම මේ අපිට මෙතන ඉඳන් කිලෝමීටර් 10ක් වගේ ඇත්තේ. හරි ලේසි යන්න බයිසිකලයක හරි වාහනයක හරි ඕන කෙනෙක්ට යන්න පුළුවන්. ගොඩක් අය දන්නවත් ඇති ඒක පුංචි දඹදිව කියලා. ඒ කියන්නේ පුංචි දඹදිව කියන්නේ දඹදිව එදා බුදුහාමුදුරුවන් වැඩ සිටි බුදුහාමුදුරුවන් භාවිතා කරපු ඒ දේවල්. ඒ කියන්නේ උදාහරණයක් විදියට ගත්තොත් බුද්ධගයාව ඊට පස්සේ පිරිනිවන් මංචකේ ඒ දේවල් ඒ ආකාරයෙන්ම හදලා තියෙන විහාරස්ථානයක් පුංචි දඹදිව රත්ගඟ. ගොඩාක් අය ගිහිල්ලා ඇති අපේ වීඩියෝ එකක් ඇති. අපි මේකත් ඔයගොල්ලෝ ඒකේ ලින්ක් එකත් අපි ඔයගොල්ලන්ට දාන්නම් ඔතනින්. ඒකත් බලන්න. ඒක මේ අපිත් ගිහිල්ලා දැන් අවුරුදු 3ක් විතර වෙනවා. ඊට පස්සේ ගොඩක් දේවල් තව හදලා තියෙනවා. ඊට පස්සේ අපිට මේ යන්න බැරි වුණා ඇත්තට මේ පැත්තට. ගෙදරාවට යවෙන්නේ නැහැ ගොඩක් තැන්වල. මේ නිවාඩු වෙන්න නෙන්නේ. ඉතින් ඒක නිසා එතනටත් ආය යන්න බලාපොරොත්තුවක් තියෙනවා. මොකද ඒකේ මොකද්ද මේ අලුත් නිර්මාණ ගොඩක් වෙලා තියෙනවා. මොකද්ද අර අලුතෙන්ම හැදුවේ? ඒක තව නිර්මාණ කීපයක්ම එකතු වෙලා තියෙනවා එතනට. ඒක මේ සෑහෙන ජනතාවගේ පහස ලබන මේ විහාරස්ථානයක්. පොයේ දවසට එහෙම අපිට ගෙදරින් ඉඳන් අපි පොයට යනවා නම් කොළඹ ගොඩක් අමාරුයි යන්න. මොකද බස් එහෙම සෑහෙන ගොඩාක් බස් එනවා. ආ ඊට අමතරව කියන්න ඕනේ එතන මේ නවාතැන් ගන්න උනත් පුළුවන්. එතන මේ ඒ විදිහට හදලා තියෙනවා ලොකු විශ්‍රාම ශාලාවක්. ඊට පස්සේ Tamanට අවශ්‍ය කරන පහසුකම් ඒ ඔක්කොම එතනට මේ ලෑස්ති කරලා තියෙන එතන. ඒක නිසා අනිත් කියන්න ඕනේ මේ මොකද එතන පොයේ දවසට අනිවාර්යෙන් දන්සලක් දෙනවනේ. එතකොට මේ එතන ප්‍රදේශයේ ජනතාවගේ සංවිධානයක් තෙන්ද දෙන්නේ ඒක. කොහොමද ප්‍රදේශයේ කවුරු ගත්තත් අපි මේ ගම් පිට කට්ටියම එකතු වෙලා දානේ ඒවා ටික දෙනවා. අපෙන් යනවා මේ ආමුදුර වෙනවා කොහොමද අපෙන් සම්මාදම් කරගන්න කටිනට. ඒ කියන්නේ එන මිනිස්සුන්ට තමයි ඒ දානේ දෙන්නේ නේ. ඔව් එන අයට තමයි පූජා කරලා ධානේ පූජා කරලා ඔක්කොම වුණාට පස්සේ එන අයට මේ දානේ දෙනවා. ඉතින් යන්නේ එහෙමයි. එතකොට ඔයගොල්ලෝ ආවොත් ඔය දවසක නම් එන්නේ මේ ඔයගලන්ට කෑම වලින් අඩුවක් වෙන්නේ නැහැ. මොකද එතන ලෑස්ති කරලා තියෙනවා දාන වේල. එතන බලන්න මොන තැනක් යන්න මොන තැනක් හැම කෙනෙක්ම. මොකද මේ හැමෝටම ඉන්දියාවේ යන්න බෑනේ.
ඉතින් ඒ ඉන්දියාවේ ඒ බුදුරජාණන් වහන්සේ හිටපු ස්ථානම මෙහි හදලා තිනවා කියන්නේ ඒක සෑහෙන විශේෂයි වගේම ඒක සෑහෙන ප්‍රයෝජනවත් අපේ සියසින් දැක ගන්න එක. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ ඇවිල්ලා නැත්නම් අපේ වීඩියෝ එකත් අපි මෙතනට දාන්න. ඒකත් බලන්න, ඒකත් බලලා ඕගොල්ලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් ඒක මොන වගේද කියලා. අපි කොහොමත් ලබන මාසේ විතර යන්න හිතාගෙන ඉන්නවා මේ ආයිසරයක් ඒ පැත්තේ ගිහිල්ලා ඕගොල්ලන්ට මේ අලුත් වීඩියෝ එකක් ගේන්න. ඔන්න ඉතින් ওই විදිහට තමයි මේ මේ පැත්තේ තොරතුරු ගොඩක් තව තියෙනවා තොරතුරු ගොඩාක් කියන්නේ ඉතින් මතක් වෙන විදිහට කියන්න. මේ තියෙන්නේ මේ පුවක්ගස්. මේවා මේ තේ වත්තේම තමයි තේ මැද්දෙම තමයි හිටවල තියෙන්නේ. මේවා මේ වෙනම ආදායම් විදිහට මේ පැත්තේ කට්ටියට මේ උදව් වෙනවා. තනින් යන්නේ කොහොමද හපත්. පූඩැල්ලෝ කූඩැල්ල ඉන්න ඕන තරම්. කූඩැල්ලන්ට බය නම් ඉතින් මේ වගේ ඇවිදින්න බෑ. අපි මෙහෙ අපේ යාළුවෝ එහෙම ආවම අපේ මල්ලිගේ යාළුවා රේ මෙහෙ ආවම සමහර කට්ටිය ඉන්නවා ඉතින් මේ එළියට බහින්නේ නැහැ කූඩැල්ලෝ කයි කියලා. ඒක එහෙම ඉතින් මේ කූඩැල්ලෙක් කෑවයි කියලා මේ මිනිස්සු මැරෙන්නේ නැහැ. අන්ට බය වෙලා වැඩකුත් නැහැ. පොඩි සතෙක් ඉතින් අනිත් එක උනගිනකොට මේ අපිට තේරෙනවා ගොඩක් වෙලාවට. ඉතින් මේ එහෙම ඉති වැඩ නැහැ. මේ පැත්තේ ආවම මේ පැත්තේ විදියට තමයි ඉන්න ඕනේ. සිටුේෂන් එක ප්ලේ කරන්න ඕනේ මේ පැත්තේ විදියට. ගමකට ආවම ගමේ විදියට ඉන්න ඕනේ. ටවුන් එකේ ඉන්නකොට ටවුන් එකේ විදියට ඉන්න. හැම එකක්ම පුරුදු වෙන්න ඕනේ. ආ මේ තියෙන්නේ මේ දූරියම් පැලය. තාම මේකේ පළදාව නැහැ. දූරියම් මේ පැති වෙලත් හැම ගේකම වගේ දූරියන් තියෙනවා. අපේ තිබුණා ලොකු දූරියන් ගහක් මේ ගිය අවුරුද්දේ අන්තිම දාවේ. අර ලොකු හුළඟ ගිය අවුරුද්දේ විතර ලොකු හුළඟක් ඇවිල්ලා වෙලාව තමයි ඉතින් ගහ බිමට පත බෑවුණා. ඒ වගේ ඉතින් දේවල් සිද්ධ වෙනවා මිනිස්සුන්ට. දැන් ඉතින් දූරියන් කන්න වෙන්නේ නැහැ. කඩෙන් ගන්නත් බෑනේ. රුපියල් 10යිනේ ගෙඩිය. අනිත් එක ගෙඩියක් කාලා වැඩකුත් නැහැ. කනවා නම් ආයේ ඇත්ති වෙනකන් කන්න ඕනේ. වාරේ දූරියන් හැමදාම හැදෙන්නේ නැහැ. එක වාරයකදී හැදෙන්නේ. කතාවට කියන්නේ අලියෙක්වත් දූරියන් ගහ යටින් යන්නේ නැහැ කියලානේ. ඒ වගේ හරි හයිය කට්ටක් තියෙන එකේ වටේ. මෙතන තියෙනවා තව පෙන්නන්න දෙයක්. මේ තියෙන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇති මේ තිබ්බටු. මේ තියෙන්නේ තිබ්බටු ගහ. ඒ ගහේ මේ තිබ්බටු තියෙනවා. තිබ්බටු නෙමෙයි කටු තියෙනවා. මේ තියෙන්නේ තිබ්බටු මල. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඉතින් මේ පැතිවල හැම දෙයක්ම ඉතින් මේ පුළු පුළුවන් විදියට තැනින් තැන ඉඩ තියෙන තැන්වල වගා කරලා තමයි තියෙන්නේ. එතකොට ඉතින් මේ දවල් කෑමක් රෑ කෑමක් වගේ ආහාරයට එක් කරගන්නකොට තමන් ගෙදර වවාගත්ත දේවල් අනිවාර්යයෙන්ම දෙකක් විතර මේ ඇඩ් වෙනවා. මොකද පරිප්පු කනවා නම් ඉතින් පරිප්පු මෙහෙම වෙන්නේ නැහනේ. මෙහි ජනතාව පරිප්පු හිටවන්නේ නැහනේ ලංකාවේ. අපි ලංකාවට ආනයනය කරලා නැගෙන්නේ. ඒතොර පරිප්පු තිබුණොත් අනිවාර්යයෙන්ම අනිත් දෙක මේ මෙහි වත්තෙන්ම හොයාගන්න දේවල් තමයි. ඔන්න ඉතින් මටත් කූඩැලු ප්‍රහාරයකට ලක් වුණා. උදේ නැගිට ගමන් ආවේ නීෂ කොහෙද කියලා බලන්න.
ඒක සුද්ධ කරලා තියෙන්නේ අනිත් එක කියන්න ඕනේ මෙතන මේ මෙතනින් එහාට තියෙන්නේ අපි ඊයේ කිව්වා මේ දුම්මල වින්න අධිරක්ෂිතය ඉතින් දුම්මල වින්න අධිරක්ෂිතය කියන්නේ මේක රක්ෂිත කලාපයක් ලංකාවේ හදවත බඳුයි කියලා තමයි කියන්නේ ලංකාවේ මධ්‍යම කඳුකරය ඒතකොට මේක මේ මේ තියෙන සිරිපා අඩවිය සිරිපා රක්ෂිත අඩවිය ඉතින් මේ ඒකටම සම්බන්ධ වෙන එකක් තමයි මේ දුම්මල වින්න අධිරක්ෂිතය කියන්නේ ඉතින් මේ රක්ෂිත කලාපේ ඉන්නවා සත්තු ගොඩක් ඉන්නවා මේකේ මේකේ දිවියා ඊට පස්සේ ගෝණ මුවා ඊට පස්සේ වල්ලූරෝ ඒ ආදී මේ සත්තු විශාල ප්‍රමාණයක් මේ දුම්මල වින්න අධිරක්ෂිතය තුලත් ඉන්නවා අනිත් එක මේක අනිත් දේවල් වලට ශේෂ මේ මේ සම්බන්ධ වෙන නිසා ඒ වගේ ඉන්න කට්ටියත් මේකට එනවා ඔයගලන්ට මම පෙන්නන්නම් මේ තියෙන්නේ අර මං කිව්ව කඳු වැටිය ඔතනින් මේ කඳු වැටි පේලියට එහා පැත්තෙන් තමයි මේ ශ්‍රීපාදය තියෙන්නේ ශ්‍රීපාද කන්ද තියෙන්නේ. ඉතින් අපිට මෙතනට ඒක දැක ගන්න හම්බෙන්නේ නැහැ මේ කඳු වලට ඒක මේ වැහිලා තියෙන නිසා. එතකොට කුණුදිය පව්ව තියෙන්නේ. ඔන්න ඔතනින් ඔහොම ගියාම ඔන්න ඔතන කෙරවලේ තමයි කුණුදිය පව්ව පිහිටලා තියෙන්නේ. ඒ හරිම ලස්සනයි. හරිම ලස්සන කඳු වැටි පේලියකින්ම වට වෙලා තමයි නිශලයි ගම පිහිටලා තියෙන්නේ. ඒකයි ඉතින් මේ කොච්චර ආවත් එපා වෙන්නේ නැත්තේ. අනිත් එක මේ කඳු වැටි පේලියට එහා පැත්තෙන්. එතකොට යම්කිසි දුරක් තියෙනවා. මේකට එහා පැත්තෙන් මායිම් වෙන්නේ හෝටන් තැන්න. නුවරඑළිය දිස්ත්‍රික්කයේ හෝටන් තැන්න. එතකොට මේ හෝටන් තැන්නට කිට්ටුව මේක තියෙන නිසා ගොඩාක් වෙලාවට මේකේ තියෙන කාලගුණය මේකේ තියෙන මේ පරිසර පද්ධතීන් ඒ පැතත් එක්ක මේ සම්බන්ධයි කියන්නේ. එක වගේ දේශගුණ රටාවක් තමයි තියෙන්නේ මේ පැත්තේ. ඉතින් සමහර විට මේ පරිසර පද්ධතීන් එක වගේ ඇති මේ මොකද ළඟ නිසා. මෙතනින් පාරවල් නැහැ මේ පැත්තට යන්න. හැබැයි ඉතින් මායිම. ඊට පස්සේ යහපැත්තේ බලංගොඩ ඕම මේ අපි දන්න කියන සංචාරය කරන පැති වලත් එක්ක මේක ඉතින් මෙතන සම්බන්ධ වෙනවා. ඉතින් එහා පැත්තේ තියෙන ඉතින් බලංගොඩ නෙමෙයි. හෝටන් තැන්න. තමයි තියෙන්නේ. මම ඕගලන්ට කිව්වා මේ කිතුල්ගා. බලන්න කිතුල්ගා. මේ නිශ්චල ඉඩම් වපසරිය තුලත් කිතුල් ගස් කීපයක් තියෙනවා. හැබැයි දැන් ඒ වගේ ප්‍රයෝජනයක් නම් ගන්නෙන්නේ නැහැ. මේ පැත්තේ ගොඩාක් ගෙවල් වල කිතුල් ගස් තියෙනවා. ඒගොල්ලෝ කිතුල් පැණි නිෂ්පාදනය, කිතුල් හකුරු නිෂ්පාදනය වගේ දේවල් ඉතින් කරනවා. අපි දෙන්නත් ඉතින් ගොඩක් වෙලාවට මෙහෙ ඉන්නේ නැති නිසා අපි කොළඹ අපේ රස්සාවල් වල වැඩ කටයුතුත් එක්ක අපි එහෙ ඉන්න නිසා ඉතින් ගොඩක් දේවල් මගේ හැරිලා තියෙනවා. අදහසක් තියෙනවා. මේක ඉතින් තව ටික කාලයක් යන්න ඕනේ. ගියාට පස්සේ අපි මෙහි ගැන පොඩ්ඩක් වැඩි අවධානයක් යොමු කරන්න. මේ ඔයගලන්ට පේනවත් දන්නේ නැහැ රෑතින් අන්න අතනින් කඳු වල මුදුන් වහගෙන මේ වලාකුළු යනවා. ඔය කඳු ඊයේ හවස අපිට උගලන්ට එළියටවත් එන්න බැරි වුණා. මොකද පොඩි වැස්සකුත් තිබුණා, පින්නකුත් තිබුණා. සම්පූර්ණ මුළු කඳු පේලියම බලාකුළට මීදුමට වැහෙනවා. ඒක හරි ලස්සන දර්ශනයක්. ඒකත් අපි පෙන්වන්නම් ඕගලන්ට. අපි ඉතින් අද ඉන්නවනේ දවස. යන් අපි නීෂේ ඉන්න පැත්තට. අපි තාම මේ
උදේටවත් කෑවේ නැහැ. උදේට මොනා හදලා තියෙනවද දන්නේ නැහැ. බැලුවෙත් නැහැ මේ පැත්ත මේ. නැගිට ගහම මූණ හොදගෙන ආවා මේ පැත්තට. මේ විදිය තැනක ඉතින් ඉන්න තියෙනවා නම් ආයි මොනවාද තනිකරම කැලේ ආ මේ තියෙන්නේ කෝපි තමයි කෝපි නිෂ්පාදනය කරන්නේ. එතකොට මේ කැලෑව ඇතුලේ මේ කෝපි වැවිලා තියෙනවා. මේ කෝපි ඇට කඩලා ඉදුණු කෝපි ඇට කඩලා ඒක බදිනවා. ඒක බදලා තමයි කුඩු කරන්නේ. ඊට පස්සේ තමයි කෝපි නිෂ්පාදනය කරන්නේ. ඒකත් අමාරු ක්‍රියාවලියක්. ලේසි නෑ කිසිම දෙයක්. කනව බොනව තරම් ලේසි නෑ මේ දේවල් නිෂ්පාදනය කරන්න. ටිකක් අමාරු සංකීර්ණ ක්‍රියාවලියක් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ කෝපිගස්. තنين එහා පැත්තේ තියෙන්නේ රක්ෂිත වනාන්තරය. මේක ඇතුලේ තින්. ආයේ වගේම කියන්න ඕනේ මේක ඇතුලේ මේ සමහර ආහාර ಜಾති. ඒ කියන්නේ අර මං කලින් කිව්වා වගේ මේක ඇතුලේ තියෙනවා ඔය මේ මෙතනත් පේනවා මේ වැටිච්ච කඳක්. ඒ කඳන් වල හැදෙනවා හතු වර්ගයක්. මමත් හරියටම නම කියන්න නම් දන්නේ නැහැ. කඳන් හතු එහෙම කියලත් නේෂල කියනවා. මේ ඉතින් ඒවා හරිම රහයි මං කාලා තියෙනවා. සමහර දවසවලට අපිට හම්බෙනවා. අපි දෙන්න නම් ඒ කියන්නේ මෑතකදී අපි දෙන්න ගිහිල්ලා කැඩුවේ නැහැ. නේද? අර මේක ඇතුලේ හැදෙන හතු මොනවාද? සම්මතත්. අන්නවා කියන්න. ඒව හැදෙන්නේ මේ ගස්වල මේ කොළ වැල්ල එකතු වෙලා මේ කැලේ ඇස්සේ දිරාපත් වෙනවා. මේ හුළඟ වැස්සට තෙමිලා එහෙම හුළඟට කොළ වැටුණාට පස්සේ ඒව දිරාපත් වෙලා අර නිකන් මේ තට්ටුවක් වගේ සුදු පාට ආයක් හැදෙනවා කොළ වලින් මේ නිකන් මං හිතන්නේ ඒක මේ පාසි වගේ එකක් පාසිත් නෙමෙයි ඒකට කියන්නේ සුදු පාට මේ නිකන් කොළ ඔක්කොම පෙඟිලා පැගිලා මෙහෙම බම්ප් වෙනවා වගේ. ඒකේ තමයි හතු හැදෙන්නේ. ඒ හතු කඩලා මේ ඒක මාර රසයි තෙල් දාලා මෙයා නම් කාලා තියෙනවා. මේ අපේ ආශීන මාර රසයි ඒක. අපි දවසක මේ කුලවුණත් වෙන්නන්න. අපි දවසක යන්නම් කැලෑව ගිහිල්ලා කැලෑවෙන් ගන්න පුළුවන් දේවල් වීඩියෝ එකකුත් ඔයගලන්ට කරන්න. මේ ගහේ තියෙන ඔය කොස් ගහක්. ඒ කොස් ගහේ මේ අර තව ශාකයක් ඇදලා තියෙනවා. ඒකේ මේ බේඳුරු තමයි ඒකේ දැල්ලත් හරිම රහයි එක මේ කොස්සට දාලා මෑන්ජින්ක් විදිහට හදනවා තෙල් දානවා. ඒක මාර රසයි මේ. ඒකේ දැන් අද ලපටි දළු තමයි කන්න පුළුවන්. මේවන මේ ලොකු මෝරච්චකල කන්න බෑ. දළු නැහැ ඒකේ දළු කඩලා. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ පැත්තේ තියෙන ගොඩාක් ඉතින් මේ ශාක ಜಾති ඊට පස්සේ මොනවාද වැල් ගෙඩි වගේ දේවල් මෙහි ජනතාව පරිභෝජනයට ගන්නවා. ඒකයි මම අර කිව්වේ ඉස්සෙල්ලත් මේ පැත්තේ ජනතාව හරි වාසනාවන්තයි. මොකද මේ පැත්තේ ජනතාව ස්වයංපෝෂිතයි. එතකොට වස විස නැති ආහාර භුක්ති විඳීමේ අවස්ථාව මේ පැත්තේ ජනතාවට ලැබිලා තියෙනවා. ඉතින් අපේ පැතිවල ජීවිතේට හොයාගන්න බෑනේ මේ බෙහෙත් ගහන්න නැති එළවලුක් පළතුරු. මේකේම බෙහෙත් ගහනවා. හැම එකම හදන්නේ බෙහෙත් ගහලා. ඒ අතින් මේ පැත්තේ ජනතාව හරි ආසනාවන්තයි. මේ විදිහ කැලේ තියෙනවා. කැලේට ගිහිල්ලා මේ කෝපි උනත් මේ හදාගන්න පුළුවන් අපිට බොන විදිහට. මේ තියෙන ඉදිච්ච කෝපි. ඔව්. ඉදිච්ච කෝපි අරගෙන ඒවා වේලලා ඒවා බදලා ඒවා කුඩු කරනවා. එහෙම තමයි කෝපි නිෂ්පාදනය කරන්නේ. බලමු දවසක හදන්න. මෙහි තියෙන සෑහෙන වීඩියෝ ගොඩක් ඔයගලන්ට මෙහි කොහොමද ජීවත් වෙන්නේ කියන එක ගැන කරන්න. ඒක හරි වෙනස්. කොළඹ ජනතාවට නම් ඊට පස්සේ පිට රට ඉන්න කට්ටියට ඒක හරිම ප්‍රයෝජනවත් වෙයි. ඒ කියන්නේ ලංකාවේ මේ විදිහේ ගම්මානවල ජීවත් වෙන මිනිස්සු මොකද්ද කරන්නේ?
ඒ මිනිසුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය මොකද මේ 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 පැතිවල ජනතාව හැමෝම අපි වගේ මේ මේ කොයි හරි ආයතනයක රස්සාවට යන්නේ නැහැනේ මේ පැත්තේ ගොඩාක් ජනතාව කරන්නේ තමන්ගේ මේ මේ තමන්ට ලැබිලා තිබෙන වතු වලින් ප්‍රයෝජන ගන්න එක ඉතින් ඒ වතු වල වැවෙන ප්‍රධාන ආදායම් භෝගයක් තමයි මේ පැත්තේ හැටියට තේ ලංකාවේ විවිධ පළාත්වල එහෙමයි ඉතින් අපිට ඇත්තටම මේ කෘෂි අපනයනයකට යන්න පුළුවන් තරමේ දේවල් ලංකාවේ තියෙනවා ඉතින් මම දන්නේ නැහැ ඇයි අපි ඒවෙන් ප්‍රයෝජන ගන්න නැත්තේ කියලා. කිසි නෑ ඉතින් මේ මේ වල නැස්සට දෙනනවා අවුලට වේලනවා එහෙම තමයි. ඒ කොහොම වුණත් මේ ජීවිතේ හරිම සුන්දරයි ඉතින් ඒ කියන්නේ. මේගොල්ලෝ සාමාන්‍යයෙන් උදේ 7ට විතර වැඩ පටන් ගත්තම මෙහි පැත්තේ ඉන්න ජනතාව දවල් 2 විතර වෙනකොට වැඩ ඉවරයි. දවල් 2 වෙනකොට වැඩ ඉවර වෙන්නේ දවල් 2ට 2 වෙනකොට සාමාන්‍යයෙන්ද මේ දවස්වල නම් මුළු ලංකාව පුරාම නියඟයක් අල්ලලානේ තියෙන්නේ. එතකොට එහෙම නොවන දවස්වල මේ පැත්තේ අනිවාර්යෙන් 12න් පස්සේ තියෙන්නේ වැසිබර කාලගුණය. ඉතින් ඒවත් එක්ක මේ පැත්තේ ජනතාවට මේ දෙකෙන් පස්සේ වැඩ කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ මේ මේ ගෙවත්ත තුල. කියන්නේ මේ වවලා තියෙන මේ තේ දළුවලවත් එහෙම නැත්නම් කුරුඳු වලවත් එහෙම මුකුත් මේ ඒ දේවල් එක්ක කාලේ ගෙවන්න බෑ දෙකෙන් පස්සේ. ඉතින් ඒක නිසා මේගොල්ලෝ උදේම අමුදළු එකතු කරන ලොරි 2-3 වෙනකොට අමුදළු එකතු කරන්න එනවා. මේ එතකොටදී අපි දළු කඩල ඔක්කොම කරලා ඉවර කරලා තියෙනවා ලොරියට දෙන්න. ඒගොල්ලෝ එකතු කරන් ගිහලා ෆැක්ටරියට අරගෙන යනවා දළු ටික. ඒගොල්ලෝ දෙක වෙද්දී එනවා. එදා දවසට එකතු කරන දළු ටික එදා දවසම අඹරනවා. ඒ කියන්නේ යන්ත්‍රවලට දාලා වේලලා එදාම අඹරනවා. මොකද මේ සෑහෙන ලොකු ඉල්ලුමක් අපේ රටේ තේ දළු වල තේ කොළ වලට තියෙනවා. ඒක නිසා දවස ගානෙම එතකොට මේ පැත්තේ සාමාන්‍යයෙන් තේ නොදී ඉන්න කාලයක් තියෙනවා. ඒ අප්‍රේල් මාසෙනේ. අප්‍රේල් මාසේ අවුරුද්දට ඒ කියන්නේ මේ ලොරි එන්නේ නැහැ මේ ෆැක්ටරි වලින්ම. මේ කියන්නේ ඒ කට්ටියටත් ඉතින් අලුත් අවුරුද්ද සමරන්නේ නැහැ ඒක නිසා. ඒතර ෆැක්ටරිත් වහලාද? ෆැක්ටරි දවස් දෙකක් වහනවා 13 14 විතරයි. එන්නේ නැගත්තු කිව්වා. පස්සේ ආයෙත් වැඩ. හැබැයි ලොරි එන්නේ සතියකට විතර පස්සේ. ඒක නිසා ඉතින් මේ පැත්තේ ජනතාවට ඒ දවස් ටිකේදී තේ දළු කැඩීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ලොරි එන්නේ නැති වුණාම තේ දළු කඩලා ගෙදර තියාගන්න බෑ. අද කඩන දළු ටික අදම ලොරියට දෙන්න ඕනේ. ඒ දළු ටික අදම ලොරියෙන් අරන් ගිහිල්ලා ෆැක්ටරියට දාලා අඹරනවා. මමතර හෙට වෙනකොට ඉතින් නිෂ්පාදනය සම්පූර්ණයි. ඊට පස්සේ ඉතින් ඒවා ෆැක්ටරි වලින් ඒ අදාළ අපනයනය කරන ස්ථානවලට ගෙනහිල්ලා එහෙම රට යවනවා. එහෙම තමයි මේ ප්‍රොසීඩිය එක සිද්ධ වෙන්නේ. මේ තියෙන කුරුඳු ගහ. කුරුඳු කුණුදිය පව්ව පේන්නේ නැහැ. කුණුදිය පව්ව පේන්නේ එහා පැත්තට යනවා. ඒ පැතිවල මම අර කිව්වනේ මේක ඉන්න සත්තු මේකේ තාම මේ ඊටාම නෙමෙයි මේකේ මේ අලි නැහැ. ඒත් අනිත් සත්තු හැම කෙනාම වගේ ඉන්නවා. අලි නැහැ, මුවා, දිවියා, ඊපස්සේ ගෝණා. ඒ හැමෝම මේකේ ඉන්නවා. හැබැයි අලි නැහැ. හැබැයි මෙතනින් එහාට ගියාම අන්න අර කඳුපන්තියෙන් එහා පැත්තේ ඔය තියෙන කුණුදිය පව්ව. ඒකේ මම දැක්කා අපේ YouTube එකේ තියෙනවා අපේ සහෝදරය කරපු සමහර වීඩියෝස් එහෙම. ඒ වගේ තියෙනවා අලි ඉන්න ඒවා. අලි වසුරු ඒවා පෙන්නලා තියෙනවා ඉතින්. නමුත් කොහොම හරි වාසනාවකට මෙහි අලි නැහැ. එනවා. රක්වානිනා බලංගොඩ ඉන්න. වැහි කළුවක් එනවා. වහීද කියලා නම් කියන්න බෑ. ඊයේත් අපි එනකොට සෑහෙන වැස්සවල් වලට අහු වුණා. පානදුරෙන් පටන් ගත්තම පානදුරේ පහු කරලා පොඩ්ඩක් දුර එනකොටම වැස්ස පටන් ගත්තා. කොහොම හරි ඉංගිරියෙදි විතර තමයි වැස්ස හරියට ඉවර වුණේ. ඊට පස්සේ තමයි අපිට එන්න පුළුවන් වුණේ. ඒ එනකම්ම මේ අපි සමහර තැන්වල නම් ඉතින් නවත්තගෙන හිටියා. සමහර තැන්වල නවත්තන්න උවමනාවක් තිබුණේ නැහැ. පොඩි වැස්සක් ගිය නිසා මේ ආවා. අපි ඉතින් මේ වාහනේ කාර් එකේ එන්නේ නැතුව බයිසිකලේ ආවම පොඩ්ඩක් වෙනස් විදියක් දැකීමක් ගන්න ඕන නිසා කොහොම හරි කමන්නේ. ඔන්න කාර් එක දාලා ආව විතරයි අපිව ආවුණා සුපිරි වැස්සකට. ඉතින් සාමාන්‍ය දේවල් අපිට ওই වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් හෙච්චර හිතන්නේ නැහැ. ඊගෙන කාර් එකේ ආවනම් වැස්ස බිඳක් නැහැ.
Kara ke dalam, bicycle ya, itu rai. Orang itu. Oh, mana me mama isser ya? Ratnapura ini nam panduru itu ratnapura itu tanik kerama bicycle ini vesse gihinti. Apa itu enak gihinti, nane? Ini apa kita para kenal, kita mes bicycle tire kat me, mahen le tarama tu, me wasur tiba. Sini dalu. Ada buah dalu. Oh, wahinnya macam apa ya dah? Nampak nanti tu kalau si telam puna. Nanti ini wahin kalu. Apa tu gaya tu lalu dua gan nanti lama di bawah. Kalau kalu kalau. Kan terpakai kalu kalu. Apa itu yang me teh dalu alat? Vessel lebih ni kan ang honda ini mukadu, balan nak main orang vessel lebih lana deng, ni, kuda kali kini honda vessel. Honda tu vessel ni, kemal vessel ni, cuti cuti itu leh kan ya nama. Badai gini nak utte nama. Kau vessel vessel ni, apa kerja ni, ni tam, apa tu udah meja petang kalau ni mihin letter tiga ama, udah meja petang kalau kan. Nanti oh mata mai tu mihin jiwit tu given ni, tamu na hari alut deval tiennah orang itu mih. Tapen nan, ha? Anna podo gahana wa deng iting me okkoma akulla gena geta duwanna thamai tiyenne ibara dewa kadala oh te kadala iwarai te dalu kadala iwarai adata iwarai etakota ne adata iwarai kiyanne iye kadala ne oh me iye kadala ithuru echcha tikak me apita me enawa me watte me tamil katti enawa dalu kadanna e golanne me tika kada ganna beru vela thibuna ekai man me aawa gaman tak gala karala denne Mee peti bola godak me teh tiennan nisa mee peti bola me teh dalu kadan me kenan ne me dravida janata awi kenne India dravida sambawa aktiena janata aw ati itu bagi me tamai ting me peti bola teto darah golo danno aiti me lime kamar eh me e janata awat wingwecce benama peti tiennau me balu mapia daya nakot hemunat penan na lime kamar e deval tiennau me peti janata awat Nuar Elia itu pasal tevevin perdana distrik kegat tu. Ini petiwal warga ini, sama India ini nekal. Mati itu genna pun dravida janata. Wamat sama ini petiwal. Tamat me teh dalu kadal nene. Hebat itu me petiwal inna me teva tu himikarit te darana hemakin ekta mama kadal me. Perdana me nishpadan boge agni tekian. Te ni sam he inna hemakin ata ma teh dalu kadal na pulua. Igalu dhan nawa. Tekan isa itu amat terawa, samaan yang satria kat satria dekat seraya kadang orang besar lepas ini mulu tiap waktu mat dalu tiga kadang orang itu kita orang thaniya makaran beri nisa arah jantan apa gennal tuh hati terdengar gennal, ini mat dalu samai me tiap dalu kadang tiap wahina wa, api amu he nang gaya tulde gihil lah, hamben, ay para kau waktu betul. Kalah ema, Nisha red. Apa kerana ni? Mungkin tak me. Apa tu kerana tiada me. Teh tikak me tiada ni. Eka me. Eka. Rekili kadang no me. Atuk apa lagi dah. Eka tu me kerana. Kuda me aku tu teka. Nanti nak air tinggal tu je ni. Nih betul tu ni yang gila lagi. Kara kutang ngelati. Wah ini naik pora dah ni, dia ni naik pora. Kapal juga dan nanti yang kapal lah, dari lah dan mana yang kau mahu matang kapal lor.
මට්ටමට කපන්න ඕනේ. එතකොට තමයි එක මට්ටමකට අර ලස්සනට පේන වීඩියෝස් වල තියෙන ලස්සනට පේන තේ කැලියෙන්නේ. මේ ලස්සනට මට්ටමට කැපුවහම අපිට ඒකට වෙනම තියෙන මට්ටම් ටිකක් කියන එක. ඒකෙන් තමයි අපි මට්ටම් කපන්නේ. මෙතන තියෙනවා ගම්මිරිස්. මේ තියෙන්නේ ගම්මිරිස්. තනක් තියෙනවා. ආයන්න තනක් තියෙනවා. මේ ටික පොඩ්ඩක් කැලේ වෙන්නකි. සුද්ධ කරන්න. අර මගේ පිටිපස්සෙන් පේන්නේ කඳු වලල්. අර පැත්තේ ඈතින් පේනවා පයින් ස්කෑල්. මෙතන තියෙනවා මෙහෙයිද? පුවක්. පොල්මිටියක් කියනවානේ. පෝර මිටියක් කීයක් කරාද? පෝර මිටියක් 18000ක් වෙන තේපෝර මිටියක්. ඉස්සර රුපියල් 3000 ගන්න 4000 ගන්නනේ. දැන් මේ තේකැලේ ආදායමම යනවා එක මිටියක් ගන්න. පෝර මිටි පහක් අයක් වුණා හැමදේම. ඔන්න ඉතින් වෙනසක් කරන්න ගිහිල්ලා අන්තිමට වෙච්ච වෙනස. ඒක තමයි කියන්නේ. ඒක මාර වෙනසක් දරා ගන්න බැරි විදිහ මිනිස්සුන්ට ඒ වෙනස. මිටි 8000ක් දාපු කෑලි. රුපියල් 18000ක් ඕනි මුළු ආදායම ගන්න ආදායම යනවා පෝර මිටියට. ඒ වෙනස මාර වෙනසක් එක. ඒක නිසා නොදන්න වෙනසවල් කරන්න යන්න එපා. දන්න විදියට ජීවත් වෙන්න බලන්න. ඕනවට වඩා වෙනස්කම් කරන්න ගියාම මෙන්න අන්තිම නැවතිච්ච තැන. අර පැත්තෙන් තියෙනවා පොඩි පොඩි වැහි කළුවා. මේ තියෙන කුරුඳු. මේකේ දැල්ල හරි රසයි. කුරුඳු මේ කොළවලින්ද කුරුඳු තෙල් හදන්නේ? මේ පැත්තේ කුරුඳු තෙල් හදන්නේ නැහැ නේද? අපි කුරුඳු තෙල් හදන්නේ නැහැ. මේ කුරුඳු ගහ හැටක්ම තමයි කුරුඳු තෙල් හදන්නේ. කුරුඳු ගහ හැටක්ම කියන්නේ ඇල්පිටියේ. ඇල්පිටියේ කුරුඳු ගහ හැටක්ම පැත්තේ නම් කුරුඳු තෙල් හදන්නේ. මේ කුරුඳු තෙල් ව්‍යාපාරය හොඳට යනවා. මේ පැතිවල එච්චර කෙරෙන්නේ නැහැ ඒක. මේ තියෙන්නේ තමයි දලු. මේ මොනවද? පාවට්ට. පාවට්ට බොන්නේ. ඒ අසනේ පුනාම හෙම්බෙකසාර කියන බොන්නේ. මේ තියෙන්නේ පාවට්ට. ආඩ තොඩ කියන්නේ දෙමනේ. පාවට්ට කියන්නේ සිංහලෙ? සිංහල. මේ තියෙන පුළුවන් මල් මේ යට ගිහිල්ලා තමයි මේ සැලවෙන්නේ. මේ වහුලකට ගිහිල්ලා තමයි ඇතට ඇතට පැලවෙන්නේ. ඔක්කොම ඇතුල ඇතුල දැන් ඔක්කොම තෝරන බැරි පුළුවන් මල්. ඉන්නක පොඩ්ඩක් ඇවිදින එක අමාරුයි.
එන්නම් අවු ටිකක් සැරයි. අවු සැරයි මේ කුඩල්ලත් තියනවා දැන් ටිකක් ඒ උනාට අවු සැරුණා. මේ තනකොළ ගලවල් නැහනේ. ඉදමෙ. තනකොළ ගස්වල තමයි කුඩල්ල වැඩිපුර ඉන්නේ. කොළවලක් තියනවා. මේ හරියට ගෝණ එන මඩක් තමයි හම්බෙලාම නැහැ. අවශ්‍යව හම්බෙන්නවා. අවුව සැරයි දැන් නම්. පොඩ පොඩ කඩලා එකතු කරගන්න. දෙක වෙන්න කලින් කඩන්නත් ඕනේ. මොකද දෙකට තමයි මේ දළු එකතු කරන ලොරි එන්නේ. ඔන්න ඉතින් අපි උදේ වරුවේම තේවත්තේ වැඩ ටික කරලා ඊට පස්සේ ගෙදරත් පොඩි පොඩි වැඩ වගේක් තිබුණා. ඒ ටිකත් කරා. ඒ ටිකත් කරලා කෑමත් කාලා දවල්ට නාලා කරලා පොඩි රස්ති ආදුවක් ගහන්න හිතුවේ. ඕම පොඩ්ඩක් උඩහට ගිහිල්ලා බයික් එකේම කඩේටත් පොඩ්ඩක් නීෂට යන්න ඕන කිව්වා. බඩු වගේක් ගන්න තියෙනවා කියලා අම්මට අරන් තියලා යන්න. ඉතින් මේ ඒ විදිහේ වැඩ ටිකක් කරන්න තමයි මේ ඒ විදිහේ වැඩ ටිකකට යන්න තමයි හිතාගෙන ඉන්නේ පොඩි රස්ති ආදුවක්. බලමු ඉතින් මේ එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. රස්ති ආදුව අපි වෙන වීඩියෝ එකකට ගන්න නැත්නම් වීඩියෝ එක දිග වැඩි වෙයි. මේ එහෙනම් අර පැත්තෙන් කඳු ටිකක් පේනවා. කඳු ටික පේන තව ලස්සන තැනක් තියෙනවා ඉස්සරහා පාරේ යනකොට. අපි එනකොට ඒක පෙන්වුවේ නැහැ. අපි ආවනේ බඩගිනිත් තිබුණනේ. ඒක නිසා පෙන්වන්න බැරි වුණා. අද අපේ රත්නපුරේ ඉන්න දෙවෙනි දවස. දැන් දෙවෙනි දවසේ හවස් වෙලා තියෙන්නේ පහට ඉතර ඇති වෙලාව. එහෙනම් ඉතින් අපි මේ වීඩියෝ එක මෙතනින් නතර කරලා ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙන්න. ඒ වගේම කියන්න ඕනේ අපේ channel එක subscribe කරලා නැත්නම් තාම අපේ channel එකට subscribe එකක් දාන්න. ඒක notification on කරගන්න. අලුත් videos දාන්නම්. ඊට අමතරව එනති වෙන විශේෂ කියන්න දෙයක්වත් නැහැ. අපිත් එක දිගටම එකතු වෙලා ඉන්න මේ සීරියස් එක මේ රත්නපුරේ සීරියස් එක අපි එක දිගටම දාගෙන යනවා වීඩියෝස් ටික. එහෙනම් ඉතින් අපි යන ගමන් හම්බෙමු. ජය වේවා.